සංසාරණයේ කතාවට ආදරය කරනවව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මේ ගැන මෙතනදී පැහැදිලි කරන්නට ඕනේ. ඇත්තටම ඇලන් බලන්න දොස්තර කෙනෙක් එන හේතුවක් ගැන අපිට මෙතනදී කතා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා, ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් ඔයාටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමැත්තක් ඇති කරගන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියට මෙන්න මේ වගේ කාරණාවක් දක්වන්නට පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන්ම ඔයා මෙන්න මෙහෙම දෙයක් දන්නවා. ඇත්තටම ඇලන් ටික ටික මේ විදියට අනිගිට කිට්ටු වීම ඇත්තටම ඇමන්ඩට දරා ගන්න පුළුවන් දෙයක් වන්නේ නැහැ. ඇත්තටම ඇමන්ඩගේ ජීවිතේ ඇමන්ඩා හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ සල්ලිත් එක්ක තමන්ගේ ජීවිතේ ලස්සනට ගත කරන්නයි කියන එක ගැන තමයි අපිට මෙතනදී පෙන්වා දෙන්නට පුළුවන් සැබෑම කාරණයක් බවට පරිවර්තනය වෙන්නේ කියන දේ කියන්නම ඕනේ. ඇත්තටම කියනවා නම් තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි ඇමන්ඩා ඇත්තටම යම්කිසි බෙහෙතක් ඇත්තටම ඇලන්ට ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ ඇත්තටම ඇලන්ට ටිකෙන් ටික අසනීප වෙලා මැරෙන ආකාරයට. ඉතින් මේ විදිය දෙයක් කරලා මේ කට්ටිය මේ මොහොතදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙවැනිම කාරණාවක් විත්තිය පැවසිය යුතුමයි. ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙනවා මේ දේ ගැන ඉතින් පැහැදිලි කරලා. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් ඇලන්ට අසනීප තත්ත්වයක් ඇවිල්ලායි තියෙන්නේ. ඇත්තටම ඇමන්ඩ පමණයි මේකට හේතුව දන්නේ. ඉතින් ඉදිරියට ඇත්තටම ඇලන්ට ගොඩාක් අසාධ්‍ය තත්ත්වයකට පැමිණෙනවා. ඉතින් ගොඩාක් දුරට ඇලන් මේ විදියට ඉන්න එකෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් විත්තිය අනිවාර්යයෙන්ම කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලයි මම අද වීඩියෝ එකෙන් කියන්නේ. විශේෂයෙන්ම ඇලන් බලන දොස්තර කෙනෙක් එනවා, ඇලන්ව චෙක් කරනවා. එතකොට විශේෂිත දෙයක් ඇලන්ගේ ශරීරයට ඇවිත් තියෙනවා කියන එක ගොඩාක් විටක දැනගන්නට පුළුවන්කමක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ. ඉතින් කොහොම වුණත් ඒ දේවලුත් එක්ක අපිට ඉදිරියේ තව දෙයක් ගැන කතා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියලයි කියන්න ඕනේ. ඒ කියන්නේ ඇලන් මෙතනදී අනිවාර්යයෙන්ම අසනීප තත්ත්වය වැඩිපුර වෙලා ඇලන්ගේ ජීවිතේ නැති වෙයි කියලා දුවාට හිතෙන්නේ. එහෙම වෙන එකක් නැහැ. මොකද එහෙම වුණොත් කතාවේ කිසිම කුතුහලයක් නැති වෙන නිසා. හැබැයි ඇත්තටම ඇමන්ඩ තමන්ට මේ වගේ දෙයක් ලබා දෙනවා කියලා ඇත්තටම ඇලන්ට තේරිලා ඇමන්ඩට විරුද්ධ වෙන ආකාරය දකින්නත් පුළුවන් ඉස්සරහට අනිගිට ආදරේ වෙලා.